ඒ වගේම මේ රටේ තත්ත්වය ගැන මම හිතන්නේ දැන් ඕකටත් දැන් අවුරුද්දක් වෙන්න යනවා මාර්තු මාසේ 9 වෙනිදා මම කරපු ප්‍රකාශය තමයි මාව අතනකට ගත්තේ ඒකේ මම මොකද ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමාගේ ජාතිවාදී අතාරින්න කියනවා ආගම්වාදී අතාරින්න කියනවා සියලුම දේශපාලන පක්ෂ කැඳවලා ප්‍රකාශ කරන්න මම ෆේල් මගේ ආණ්ඩුවත් ෆේල් අපි පොරොන්දු වෙච්ච එකක්වත් අපිට කරගන්න බැරි වුණා අපි කාබනික් කරනවා කියලා කිව්වා අන්තිමට අපි ගෙනාවෝ හාල් ටිකවත් කාබනික් නෙවෙයි කියන එක පිළිගන්න වුණා මේ සියලු දේම පිළි අරගෙන අපිට ඉස්සරහට යන්න බෑ මේ රටේ නමෙන් අපිට කිසිම දෙයක් ඉල්ල ගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා අපි අපේ ආර්ථිකය අදා ගන්න බැරි තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙනවා කියන එක පිළිගන්න පිළි අරගෙන මේ සියලුම දේශපාලන පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ එළියේ ඉන්න පක්ෂ අර ප්‍රේමදාස මහත්මයා කතා කරලා කෙරුවානේ සමුලුවක් කැඳෙව්වා සියලුම දේශපාලන පක්ෂ සමුලුවක් කැඳවලා මේ රටේ වාතාවරණය කියලා ඒගොල්ලන්ගෙන් උපදේශ අරගෙන කමිටුවක් දාලා ඉදිරියට යන් කියලා කිව්වා මේක කරන්න මොරණ්ඩු වෙනවා ජනාධිපතිතුමා ජනාධිපතිතුමා හිතන්න ඕනේ මට බෑ මගේ මල්ලි මොළ හතක් කියලා කිව්වා පොල් ගෙඩි හතක්වත් ඕකේ නෑ හා ඒක මේක ඉස්සරහට ගෙනියන්න බෑ එතකොට මා බැංකුවේ අධිපති කියන මම ලියුම් ලියන එකට පිළිතුරු දෙන්නේ නෑ මම හම්බ වෙන්න ඕනේ කියන මාව හම්බ වෙන්නේ නෑ අර උදේත්‍රා රැත් නෑ ගම්මන්පිල කියලා මම ආපු නම හරි නේද මම කිව්වනේ ඒ කාලේ උදෙත් නෑ රැත් නෑ ගම්මන්පිල කියලා කිව්වා දැන් වෙලා තියෙන්නේ රෑ උදේ වෙලා උදේ රෑ වෙලා තියෙන්නේ දැන් මෙතුමා ඇවිල්ලා ටීවී එකේ මාර රඟපෑමක් කරනවා දැන් මෙතුමායේ වීරවංශ උන්නයි මාර රඟපෑමක් කරනවා කොහමද අපි ආණ්ඩුවේ නෑ ඒ කියන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු හැබැයි ආණ්ඩුවට එළිය ඇවිල්ලා ආණ්ඩුව විවේචන කරනවා මේගොල්ලන් දෙන්නා මේකේ කොටස්කාරයෝ කියන එක අමතක වෙලා තියෙන්නේ ආණ්ඩුව තියාගෙන ඉන්නවා ඒක තමයි මාර සෙල්ලම ඒ කියන්නේ දැන් මිනිසු කියන්නේ මොකද්ද මේ ආණ්ඩුවේම කොන්ත්‍රාත් තමයි මේ දෙන්න කරන්නේ ඒ කියන්නේ දැන් බලන්න උදේ ගම්මන් බිල කියන කතාව මොකද්ද එයා කියන්නේ දැන් අර ආණ්ඩුව තියෙනකොට මේ මයින්ද මාත්මයා මං හිතන්නේ 15 දෙනෙක් විතර අර MSD කාර්යෝ ටික මැඩෙව්වා පාලිමන්ට් අන්තියට බයිසිකලේ අරන් ඇවිල්ලා බයිසිකලෙන් ආව පෙට්‍රල් එක රුපියල් 1000කින් වැඩි 1000කින් වැඩි වුණයි කියලා හරි ඒකට බයිසිකලේ ආපු මිනිස්සු අද පෙට්‍රල් නැහැ කියලා කියනකොට මහින්ද මහත්තයා කොහමද ගොන් කරත් යනව දන්නේත් නැහැ බයිසිකලේ නැති ඉඳලා දැන් ගොන් කරත් යනව දන්නේත් නැහැ මේ වගේ තත්ත්වයක් අද ඇති කරලා අද බලන්න මොකද අපිට නැත්තේ පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ ලාබු තෙල් නැහැ ගෑස් නැහැ අහල් නැහැ සිමෙන්ති නැහැ ස්ටීල් නැහැ ඒක කොහොමද කියන්නේ එතකොට මේ රටේ මිනිස්සු දැන් පුදුම අලුත් දෙයකට පුරුදු වෙලා නැති ඉන්නේ මොකද්ද ඔන්ලයින් පර්චේසින් තර මගේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔන්ලයින් පර්චේසින් කියලා කියන්නේ මොකද්ද තමාට ඕන කෑමක් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් ඒ ගෙදරට මිනිහා කෑම ගෙනාවම තමුන් ඔන්ලයින් එකේ පේමන්ට් එක ගෙවන්න ඕනේ කොහමද එක්කෝ කාඩ් එකේ ගෙවලා ඒ කම්පැනිට කියලා දුන්නා නම් කාඩ් එක නම් ඒ කාඩ් එක අරගෙන රිසිට් එක යවලා ඇති ඒක දීලා කෑම එක දීලා යයි නැත්නම් සල්ලි තියා ගන්න ඕනේ සල්ලි දීලා තමයි කෑම එක දෙන්නේ දැන් එහෙම තියෙනකොට අපේ මේ උදේ ගම්මන්පිල බඩුව මොකද කරන්නේ? එයා පෙට්‍රල් ඕඩර් කරනවා. ඩීසල් ඕඩර් කරනවා. හැම දෙම ඕඩර් කරලා හාවරකට එනකම්ම හොයාගෙන ඉන්නවා සල්ලි එයි සල්ලි එයි සල්ලි එයි කියලා. අර අර රෝහිත අපේ ගුණදා කිව්වේ සල්ලි ටික ගාලා නැවෙනවා කියලා. අන්න ඒ වගේ කතාවක්. දැන් උදේ ගම්මන්පිලගේ නැවතවම ආවේ නැහැ. ඒ කියන්නේ මොකද දන්නවද? தත්වේ මේ රුපියල් ගහපු ටිකත් ඉවරයි. රුපියල් ගහන්නත් නෝට්ටු නැහැ. ඒ නෝට්ටුවල ඒ කම්පැනි කාර්යය බැසිල් මාත්‍යර කියනවා තව 5000 නෝට්ටු කියන තරමක් ගහලා දෙන්නම් මට කරුණාකරලා සල්ලි දෙන්න පේපර් ගෙන්නන්න සල්ලි නෑ ඩොලර් නෑ එතකොට දැන් මේ නෙව් ටික ඇවිල්ලා මේක තමයි රටේ ජනතාව වැදගත්ම දේ ආගන්න උදටම එක නැවකකට සමහර විට ඩොලර් මිලියන 15000ක් ගෙවන්න ඕනේ ඩොලර් 15000ක් දවසකට ගෙවන්න ඕනේ නං දවස් 6කට තිබුණා නම් මොකක් තත්ත්වේ සමහර නෙව් වල 20000ක් 30000ක් 35000ක් ගෙවන්න ඕනේ දවසකට. ඒ ඔක්කොම ගෙවන්නේ උදේ ගම්මන්පිලගේ ගෙදරින් ගෙනල්ලද? එතකොට තමා ඔන්ලයින් ඕඩර් කරනකොට මේ ටිකේ ඔක්කොම හොර පර්චේසින් වෙන්නේ දැන්. ඒ කියන්නේ දැන් ඉස්සර ආපු විදියට නෙවෙන්නේ ටෙන්ඩර් කතා කරලා ඒව මොකොත් නැහැ. දැන් ස්පොට් ඔන් ටග්ගල ඕන ඕන වෙලාවට කතා කරලා පාරේ තියෙන නෙවක් කරේ අරවල මෙතන ගේන තත්ත්වෙල දැන් ගෙනල්ලා තියෙනවා. දැන් ඒම ගෙනල්ලත් එම ෂෙඩ් එකේම පෝලින් තියෙන්නේ. රුපියල් 1000කට පෙට්‍රල් දෙන්නාන් සර්, රුපියල් 2000කට ඩීසල් දෙන්නාන් සර් කියන තත්ත්වෙට පත් කරලා ඉවරයි. මේ ලැජ්ජාවක් කියන එක ඒ නාරේ මේ ආණ්ඩුවට නැද්ද කියලා අපි අහන්නේ. තමුන් නාන්සලාට මේක කරන්න බෑ.
karuna karala janata idirida awila kiyanda api papuwada ga gatta minissu me rata beera ganda aapu minissu gala gala kiwwe oy tika ne revattuwane me rate janatawa arakshawa thamai apita mulinma kiyala arakshawa kiyala dan mokada wenne bomba thiyena church eke bomba thiyena ispiritale emma tanawa dan aayith na dan kohome arakshawa eka nathi vela thiyenne dan mokada kiyanne dan allapekawa nidas karanawa kohomada eyata sambandha ne ayyo මතකනේ සරත් වීරසේකර මහත්මයා මොකද ඇවිල්ලා ප්‍රකාශ කරුවේ කියලා කාත් එකද ඇවිල්ලා කිව්වේ දේශබන්දු දෙන්නකෝන දෙන්නම ඇවිල්ලා කියන්නේ මොකද්ද චර්ච් එකේ බෝම්බේ තිබ්බා මෙයා තමයි තිබ්බේ මෙයා තිබ්බක දැක්කේ අවුරුදු 14 ළමෙක් දැන් මාර අවුරුදු 14 ඉතිහාසයක් මේගොල්ලන්ට තියෙනවා දැන් අපි ඉන්න කොටත් මෛත්‍රී ගුණරත්න මහත්තයා තවත් නඩුවක් කරන මොහොලෙල්ලා දෙන්නගේ ඒකත් අවුරුදු 14 ළමයි දෙන්න කිව්වලු සාරාණු ඉජාසු ඇවිලා ගියයි කියලා කියපන් කියලා ඒ මොහොලේ දෙන්න ඒක ගේනකොට ළමයා ඉපදිලා මාස 3යි අනිත් එක ඇවිල්ලා මාත් එක සීඩේක ඉන්නකොට ළමයා ඉපදිනවා දැන් ළමයාට මාස 7යි දැන් අවුරුද්දට වැඩි කාලයක් අර කොල්ලෝ දෙනා 20000කට ආගම කියන්නේ දීලා ආපු කට්ටිය අද ඉරබාරේ ඉන්නවා උන්ව ඊයේ නඩුවට ගියාම ප්‍රිස්න එකේ කට්ටිය කියනවලු අපිට ඩීසල් නැහැ උසාවියෙන් නියෝග කෙරුවාට මොකද අපි ගාව ඩීසල් නැහැ ඒගොල්ලන්ව උසාවියට ඉදිරිපත් කරන්න බෑ කියලා කිව්වලු ඉතින් මේක තමයි රටේ තත්ත්වේ හැම දෙම දැන් පස්සට යනවා නම් ආණ්ඩුවත් පස්සට යනවා නම් රටත් පස්සට යනවා නම් අපි මොකද කරන්නේ අපි කොහමද ගොඩේ එන්නේ දැන් එදා ආණ්ඩුව තියෙනකොට ගම්මන්පිල මාත්‍යාගේ කතාව පොඩ්ඩක් අහගන්න මේක තමයි ඕගොල්ලන් වීඩියෝ කරලම දහන්න උනේ කතාව සමස්ත ජාතියේම අඳුරේ තබන්නට සිටුනේ එක වතාවයි නම් පිළිවෙල මණ්ඩලයේ සභාපතිතුමා ශ්‍රීතුයි හදිසි අවස්ථාවකට සූදානම් වනු සිටීම නිසා දෙවරක් ඒක සිද්ධ වුණා නම් හැමතිවර ඉල්ලා සිටුයි පළවෙනි අවස්ථාවේ සිටුවීම ගැන සොයා බලා පිළියම් නොයදීම නිසා දෙවරක් ඒ සිටිනවා නම් අමාත්‍යවරයා නිසි ලෙස සොයා නොබැලීම ගැන ආණ්ඩුවම වක්කීම් බාර අරගෙන ආණ්ඩුවම gidere ayi ඒ නිසා පුංචි තැනින් වතුර බහින ක්‍රමවේදය අනුව සභාපතිව gidere යවලා මේ ප්‍රශ්නෙ ඇඟ බීර ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ අපි ආණ්ඩුවට කියනවා දැන් වගකීම බාර අරගෙන වහාම ඉල්ලා සිටින්න කියලා දැන් මේක කිව්වේ කාටද යාපාලන ආණ්ඩුවට යාපාලන ආණ්ඩුවට කිව්වේ මේගොල්ලන් ඒක දැන් මොකද වෙන්නේ දැන් උදේ ගම්මන්පිල අසුනාද දැන් මේ න්‍යායම එයාටත් ගැලපෙනවා එයා කියපු න්‍යාය තමයි මේක පළවෙනි පාර නැති වුණා මේක පළවෙනි පාර නෙවෙයි 10 වාරක් වෙලා ඉවරයි 10 වාරක් වෙලා නම් මිනිස්සු ඇවිල්ලා ඔයා ගෙදර යවන්න ඉස්සර ඔයා යන එක තමයි හොඳ හැබැයි ඒකට වඩා ඔබතුමාට එක උපදේශයක් දෙන්න කැමති මේ රටම මේ අර්බුදයේ තියෙනකොට අපි ඔක්කොම ටීවී බලන්නේ තද වෙලා බලන්නේ කේන්ති කියලා බලන්නේ අපිට වෙන දුක මම තමුන් ටීවී එකට ඇවිල්ලා hina වෙනකොට ටීවී එක ගන්න හිතනවා කොහොම කරන්න එපා කියලා කියන්නුනේ මේ වගේ තත්ත්වයක් එතකොට ඒ වගේම කයිවාරු ගාපු පුද්ගලයා තමයි අපේ වීරවංශ සහෝදරයා පොඩ්ඩක් ආන්න යවත් මොනවද කියන්නේ කියලා මේ ඔක්කොම කියන කොටයි කරන කොටයි ඔක්කොම පරිසම් දෙනවා දැන් ගෞද අසමත් විමල් වීරවංශ අසමත් අගමැති අසමත් ජනාධිපතිවරයා අසමත් සියලු දෙනාම අසමත් දැන් උදේ ගම්මන්පිල දැන් ඇවිල්ලා මොකද කියන්නේ හේතු එයා කියන්නේ අවුරුදු 74 ගිටපු ආණ්ඩු ඔක්කොම වග කියන්නේලු එහෙමනම් ඒකේ භාගයක් කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයයි පවුලයි තමයි හිටියේ 2005 ඒ කියන්නේ 1994 ඉඳලා මහින්ද මහත්තයා ඉන්න ආණ්ඩුවේ 2005 එයා ජනාධිපති වෙන්නේ එදා සිට එයා 15 වෙනකම් ඉන්නවා ආයිත් ඇවිල්ලා පටන් ගත්තා 19 තවමත් ඉන්නවා මොකද්ද කරපු වැඩි අද ලංකාව බංකොලොත් වෙන්න එක හේතුවක් කවුරුත් කියන්නේ නැහැ මොකද එදා වරාය නැවක් එන්නේ නැති වරායක් අදපු එක ප්ලේන් එකක් එන්නේ නැති මත්තල එයාපෝට් එක අදපු එක කොන්ෆරන්ස් එකක් කරන්න නැති හෝල් එකක් අදපු එක ක්‍රිකට් ගහන්න නැති ක්‍රීඩාංගනයක් අදපු එක ඕනේ නැති පාලමක් ගෙදරට වෙනකන් දාගත්ත එක මේ ඔක්කොම වීදම් කරලා තමයි තියෙන ඩොලර් එක කිලෝ ගත්තේ සම්පූර්ණයෙන්ම ඩොලර් එක ඉවර කරගත්තේ අවුරුදු 73ක ඉතිහාසය 74ක ඉතිහාසය ගත්තාම වැඩිපුරම විනාශ කිරුවේ සල්ලි සහ ඩොලර් වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂ පවුල කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ
ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා දැන් කයිවාරු ගහන එක නවත්තලා ටීවී වල ඇවිල්ලා බොරු කියන එක අර සල්ලි අච්චු ගාලා එනවා නැවේ සල්ලි එනවා ඒ වගේ ගොන් හරක්කුත් ඉන්න රටක් මේක. ඒ නිසා අපි කියන්නේ අපි සියලු දෙනාම එක්කව් වෙන්න ඕන මොහොත දැන් ඇවිල්ලා තියෙනවා. එදා මාව අතනකට ගන්න කොටත් කිව්වේ ඒ ටිකේ තමයි. එක්කව් වෙමු සියලු දෙනාම එක්කව් වෙමු. දැන් සියලු දෙනාම එක්කව් කරගෙන මේ රටේ ඉදිරියට ගෙනියන්න සැලසුමක් අදමු. ඒ සැලසුම ආදන්ඩ ජනාධිපතිතුමා වහම පියවර ගන්න ඕනේ කියන එක මට කියන්න ඕනේ කියන එක තමයි මගේ